රුපියල් 1,10,000 ලක්ෂ 50,000ක මුදලක් වැය කරමින් ගම්වාසීන් විසින් මෙම ඉඩම මිලදීගෙන රජයට පහර දීම සිදු වුණේ මෙම විද්‍යාලයේදී. දරුවන් 600ක් පමණ ඉගෙනුම ලබන මෙම විද්‍යාලයට නිසි පරිදි ඉඩ පහසුකම් නොමැති කමින් දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබුණා. ගම්වාසීන් විසින් සංවිධානයක් පිහිටුවා විද්‍යාලයට යාබදව තිබූ මෙම ඉඩම් කොටස මිලදීගෙන පාසලට බහර දීමටයි කටයුතු කර තිබුණේ. මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. දරුවන් සඳහා අධ්‍යාපනයක් දීම, ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම, ගම්වලට අවශ්‍ය පහසුකම් ලබා දීම, මේ හැම එකක්ම රජයේ වගකීමක් වෙනවා. නමුත් අපේ රටේ මේ නිදහස ලබා ගැනීමෙන් පස්සේ අපේ හිටපු පාලකයන් උත්සාහ කළේ හැම වෙලාවෙම මේ රටේ ධනය සූරා ගන්නට නැත්තම් සොරකම් කරන්නට තමයි හැම වෙලාවෙම කටයුතු කරන්නේ. ඉතින් ගමේ ජනතාවගේ අවශ්‍යතාවයන්, දුප්පත් ජනතාවගේ අවශ්‍යතාවයන්, ගමේ රටේ යබිදල පහසුකම් වල අවශ්‍යතාවයන් ඒගොල්ලන්ට බිස්නස් එකක් කරගත්තා. අපි දන්නවා පාර කොන්ත්‍රාත්තයක් ගත්තම ඒකේ 30%ක දෙයක් තමයි පාරට යන්නේ. අනිත් සියල්ලම මේ පාලකින්ගේ නැත්නම් මේ පාලකින්ට උදව් කරන අය නිසා ගොඩ යන්නේ. ඉතින් ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි මේ රටේ ජනතාව ණයවරට පත් කරමින් අපේ රට බංකොලොත් බවට පත් කරගන්න.